උණුසුම්පුවත් ලදසනින් ගෙනෙන අපගේ රට වටා YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත. ශ්‍රී ලංකාව තුල අන්තවාදී මත පැතිරවීම සහ අන්තර්ජාලය හරහා මෙම ක්‍රියාකාරකම් සඳහා මුදල් එකතු කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තස්ත්‍රකියා විමර්ශන ඒකකය සමත් වී තිබෙනවා. අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ සහ මඩකලපුව යන ප්‍රදේශවලින්. 46 හැවිරි දිවියේ පසුවන මාතලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවටගත් පුද්ගලයා එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ පිටුවහල් කළ අය. අන්තවාදී තස්තකල්ලි නායක මොහොමඩ් සහරාන්ගේ සමීපතමයෙකු වන මොහු එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ සිටියේදී අන්තර්ජාලය හරහා අන්තවාදී දේශන පවත්වා ඇති අතර රට තුල අන්තවාදී තස්තවාදී ක්‍රියාකාරකම් සිදු කිරීම පිණිස එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේදී මුදල් එකතු කිරීමක්ද සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඊට අමතරව මඩකලපුව කාත්තන් කුඩි ප්‍රදේශයේදී 49 හැවිරිදි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට තස්ත්‍රකියා විමර්ශන ඒකකය සමත් වී තිබෙනවා. මෙම පුද්ගලයා සිය මුහුණු පොත හරහා පාස්කුපහාරය සාධාරණීකරණය කිරීමට සහ එවන් ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කර ඇති බවයි මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ. අදාළ සැකකරුවන් දෙදෙනා මේ වන විට කොළඹ තස්ත්‍රකියා විමර්ශන ඒකකය වෙත රැගෙන විත් ඇති අතර මොවුන් දෙදෙනා රඳවා තබා ගැනීමේ නියෝග මත තව දුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ. මෙවැනිම පුවත් ලදසනින් දැනගැනීමට අපගේ රට වටා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.